ඉතින් අපේ යාළුවෝ ඔක්කොම අද ආයුබෝවන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඔන්න පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ කරන්න තමයි සූදානම් වෙන්නේ. පහුගිය වීඩියෝ එකෙන් අපි ඔයාලට මූලකැටිති වටපණු හානිය නිවැරදිව හඳුනා ගන්න ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ වෙනකොට අපේ රටේ එළවලු වගාවට, පළතුරු වගාවට, ඒ වගේම කොළයළු වගාවට, විශේෂයෙන්ම ගොටු කොළවලට ලොකු ප්‍රශ්නයක්, ලොකු තර්ජනයක් බවට පත් වෙලා තිබෙන මූලකැටිති වටපණු හානිය කොහොමද නිවැරදිව හඳුනාගන්නේ කියලා අපි කලින් වීඩියෝ එකෙන් තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් මේ වෙලාවේ පොරොන්දුවක් ලබා දුන්නා ඊළඟ වීඩියෝ එකෙන් මූලකැටිති වටපණු හානිය නිවැරදිව පාලනය කරගන්න ආකාරය පිළිබඳව, ඒ වගේම හානිය වළක්වා ගන්න ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඔන්න අද දවසේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මූලකැටිති වටපණු හානිය පාලනය කිරීම පිළිබඳව තොරතුරු කියන්න අද දවසේ අපි සම්බන්ධ කරගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ KMDW ප්‍රභාත් නිශාන්ත මහත්මයාව. ඉතින් ඔබතුමා වායුබෝවන් කියලා පිළිගන්නවා. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ මූලකැටිති වටපණු හානිය කොහොමද නිවැරදිව පාලනය කරන්න කියලා. ඒ වගේම වළක්වා ගැනීම පිළිබඳවත් අපි කැමතියි ඔබතුමාගෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගන්නට. ඇත්තටම වටපණු පාලනය ගැන අපට සලකා බල යුතු කරුණු කීපයක් වෙනවා. එකක් තමයි වටපණුවන් කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා. වටපණුවන් ව්‍යාප්ත වෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ආසාදිත පැල මගින් වටපණුවන් ව්‍යාප්ත වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පළතුරු පැල වගේ දේවල් අපි නර්සරි එකකින් ලබා ගන්නවා නම් එතන ගන්න පැලවල වටපණුව ආසාදනය වෙලා තිබ්බොත් අපේ ශේෂය හොඳ තත්ත්වයේ තිබ්බ වුණත් වටපණුවන්ගෙන් ආසාදනය වෙන්න පුළුවන්. ඊළඟට වටපණුවන් ආසාදිත පස්පැවරණ උපකරණ හා යන්ත්‍ර මගින්, ඒ කියන්නේ අපි වටපණුවන් ආසාදනය වෙලා තියෙන ශේෂයක උපකරණ භාවිතා කරලා ඒවා නිසි පරිදි සුද්ධ කරන්නේ නැතුව නැවතත් ගිහිල්ලා හොඳ ශේෂයක භාවිතා කරොත් ඒ මගිනුත් වටපණුවන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊට අමතරව මිනිසුන් මගින් සහ සත්තු මගින්, ඊට අමතරව විශේෂයෙන්ම අද රටේ සිද්ධ වෙන ජල සම්පාදන ක්‍රමවේදයක් එක්ක බලනකොට වාරි ජල සම්පාදනය. එතන සඳහන් කරන ෆ්ලඩින් කියලා, ඒ කියන්නේ ශේෂය සම්පූර්ණයෙන් වතුරෙන් යට කරනවා. අන්න ඒ වගේ ක්‍රම මගින් ජල සම්පාදනයේදී වටපණුවන් ව්‍යාප්ත වීම අධික වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා මේ කරුණු සැලකිල්ලටගෙන වටපණ පාලනය අපි යොමු වෙනවා නම් ඒ සඳහා සැලකිය යුතු විශේෂ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි යම් කිසි හේකින් වටපණු ආසාදනය වුණු පැලයක් ශාකයක් තියෙනවා නම් ඒ ශාකය නැවත අපට යථා තත්ත්වයට පත් කරන්න බෑ. එහෙමනම් අපට කරන්න තියෙන පළවෙනි දේ තමයි ආසාදිත පැල තියෙනවා නම් ඒ පැල ශේෂයෙන් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි වටපණු ගහණය කෙටි කාලයකින් අපට පාලනය කරන්න බෑ. මොකද වටපණුවන්ගේ බිත්තර කෝෂ පසේ තියෙන්න පුළුවන්. ඒතකොට ශාකයක් හිටවපු ගාම මේ කෝෂ වලින් වටපණුවන් පැමිණලා ඔවුන් ශාකයට ආසාදනය කරනවා. ඒ නිසා මේක බැක්ටීරියානු හිටුමැරීම පසේ තියෙනවා වගේ යම් කිසි කාලයක් ගත වෙනවා පසෙන් සම්පූර්ණයෙන්ම වටපණු ගහණය අයින් කරන්න. තුන්වෙනි වැදගත් කාරණේ තමයි දැනට ශ්‍රී ලංකාවේ අපි කෘමිනාශක භාවිතා කරනවා කෘමීන් පාලනය කරන්න, දිලීර නාශක පාවිච්චි කරනවා දිලීර රෝග පාලනය කරන්න, ඒ වගේ වටපණුවන් පාලනය කිරීම සඳහා වටපණු නාශකයක් දැනට ලංකාවේ නිර්දේශ වෙලා නැහැ. ඒ නිසා ඒකත් එක ගැටලුවක් විදිහට පවතිනවා. හතරවෙනි කාරණේ විදිහට මට සඳහන් කරන්න පුළුවන් අපි අඛණ්ඩව කාබනික පොහොර ශේෂයට යෙදීම මගින් වටපණුවන් ඉතාම සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි කාබනික පොහොර අඩුවෙන් යෙදීමෙන් වෙන්නේ අපේ පසේ තියෙන හොඳ ගතිගුණ හොඳ ලක්ෂණ විනාශ වෙනවා. ඒ කියන්නේ භෝගයක් වගාවට සුදුසු ලක්ෂණ අඩු වෙලා යනවා. ඒ මගින් පස රෝග බෝ කරන පසක් බවට පත් වෙනවා. ඒ නිසා නිතර නිතර අපට කාබනික පොහොර පසට යෙදීම මගින් වටපණුවන් ඉතාම සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම කුකුල් පොහොර වගේ දෙයක් වගාව ආරම්භයේදීම අපට යොදන්න පුළුවන් නම් වටපණු ගහණය අඩු කර ගැනීමට විශේෂ හැකියාවක් තියෙනවා කුකුල් පොහොර වලට. අපි මෙතෙන්දී කුකුල් පොහොර භාවිතා කරනවා නම් අලුත් කුකුල් පොහොර භාවිතා කරන්න ඕනේ. ඒකේ තමයි වටපණුවන් නාශනය කරන ගුණාංග තියෙන්නේ. ඒ කුකුල් පොහොර පසට යොදලා සතියක් හෝ දෙකක් පමණ තියලා අපට අවශ්‍ය කරන පැල ටික සිටවන්න පුළුවන්. මේ නිසා අපි වටපණුවන් පාලනය කරනකොට එක ක්‍රමයක් මගින් බැහැ, ඒක ඒකාබද්ධ ක්‍රමවේදයක් මගින් පාලනය කරගැනීම සිදු කර යුතුයි. තව කරුණු කිහිපයක් තියෙනවා. වගාවක් ආරම්භ කරනකොට පළවෙනියෙම හොඳට පස පෙරලා හිරුවෙලට නිරාවරණය කරලා තියන්න පුළුවන් නම් පසේ යම් කිසි ආසාදනයක් තියෙනවා නම් ආසාදිත වටපණුව ඉන්නවා නම් පාලනය කරගන්න පුළුවන්. දෙවෙනි කාරණා තමයි තවානක් සකස් කරනවා නම් පොලිතින් වසුනක් යොදලා සති දෙකක් පමණ තියන්න පුළුවන්. පරණ වගාවේ අවශේෂ මුල් තියෙනවා නම් ඒවා ඉවත් කරලා පුච්චලා දාන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් අපට පුළුවන් වටපණුවන් ඉතාම සාර්ථකව පාලනය කරගන්න. මෙහිදී මට සඳහන් කරන්න ඕනේ අත්‍තරම පාලනය කියන වචනයට වඩා වටපණුවන් පසේ සිටියත්
භෝගයට ආසාදනය නොවී අපට ඉතාමත් හොඳ දිරිමත් ශාකයක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රමවේද අනුගමනය කිරීම මගින්. හොඳයි. ඉතින් ප්‍රභාත් නිශාන්ත මහත්මයා ගොඩක් ස්තුතියි ඔබතුමාට ඉතාමත්ම වැදගත් ඉතාමත්ම වටිනා තොරතුරු රසක් පිළිබඳව වටපණ පාණිය පාලනය කර ගැනීම සම්බන්ධව අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට එකතු වීම පිළිබඳව. ඉතින් යාළුවනේ ඔන්න ඕක තමයි තත්වය. වටපණ හානිය අපිට දැන් ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඔන්න ඔය විදියට අපිට පුළුවන් වටපණුවන්ගේ හානිය පාලනය කරගන්න වළක්වා ගන්න. හැබැයි විශේෂයෙන්ම මේක අපිට ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම් කාලයක් මේ සඳහා ගත වෙනවා. නමුත් ඉතින් අපි ඒ ක්‍රම අනුගමනය කරලා මේ තත්ත්වය පාලනය කරගත යුතුයි. නැත්නම් අපිට මේ වගාවන් වලට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නට ඉඩ තිබෙනවා. ඉතින් යාළුවනේ ඔන්න අදවසේ ඔබට වැදගත් වෙන තොරතුරක් අපි බෙදා හදාගත්තා. ඉතින් වීඩියෝ එක ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ඔබේ යාළුවන්ට බලාගන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම තමයි ඔබ කෘෂි නිවුස් YouTube channel එක තවමත් subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරන්න. දකුණු පැත්තේ තියෙන bell icon එක bell icon එකත් click කරන්න. අලුත් videos ඉක්මනටම බලා ගන්න. එතකොට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් යාළුවනේ ඔන්න අද දවසට ඔයාලගෙන් සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ආයෙමත් මෙවැනිම video එකකින් ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෘෂි නිවුස් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි අපේ යාළුවෝ සියලුම දෙනාට. ඔබ තමයි අපේ වටිනාම ශක්තිය බවට පත් වෙන්නේ. එහෙනම් ඉතින් ඊළඟ නම් සුබ දවසක් සියලුම දෙනාට.